අයිබන් අද අපි කරන්න යන කම්පැනි එක තමයි අපේ ඉන්ෂුරන්ස් ශිෂ්ටය අපි මං හිතන්නේ මගේ ඒ ට්‍රේඩ් එකේ පෙන්වන විදිහට ඉන්ෂුරන්ස් කම්පැනිස් තව දෙකක් තමයි ඉතුරුලා තියෙන්නේ අපිට ඇනලයිස් කරන්න ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් යටතේ අපිට සොෆ්ට් ලොජික් කැපිටල් ඉන්ෂුරන්ස් එක තමයි අපි අද ඇනලයිස් කරන්න යන්නේ මේකේ අපි හැමෝම දන්නවා චෙයාර්මන් ඉන්නේ අශෝක පතිරණ එතකොට මෙයාගේ මේට කලිනුත් මං සොෆ්ට් ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් එක ඇනලයිස් කළා අපි බලමු මේ कंपनी का कोहम देखिए दस एकोला है इधर टाइम में के दाता दिए ने दस एकोला तो रुपया लाख शेयर का इतने करना दिदास विस्सी दिदास विस्सी ने वोड़ा कोहम देती है निकला रुपया बालमु तो उन्हें मेके नंबर ऑफ शेयर्स तो बिलती ना दिदास नंबर से 40 එකක් ඒ කියන්නේ ෂෙයාර් ප්‍රයිස් එක 34 ගාණ ගත්තොත් තමයි 2940 එකක් ගන්න පුළුවන් 2011 හැදී ෂෙයාර් ප්‍රයිස් එක දෙන්නේ රුපියල් 34කට. එතකොට මේකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ්ටත් රයිට් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් ෂෙයාර් ස්ප්ලිට් කරලා නැහැ. රයිට් ඉෂුස් තුනක් දීලා තියෙනවා. හැබැයි මම මේකේ උපකල්පනය කරනවා ඒ රයිට් ඉෂුස් ටික ගත්තේ නැහැ කියලා. එතකොට බලන්න නම්බර් ඔෆ් ෂෙයාර්ස් ගන්න වෙනසක් වෙන්නේ නැහැ දිගටම. ආයෝජනය කරපු මුදල රුපියල් ලක්ෂයයි. එතකොට මේකේ ෂෙයාර් ප්‍රයිස් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. 2011 හැදී රුපියල් 34ක් තිබ්බ එක 2012 වෙනකොට රුපියල් 6.9කට අඩු වෙනවා ෂෙයාර් ප්‍රයිස් එක. මොකද මේකට හේතුව ඇත්තටම මේකේ බලන්න හරි පුදුම විදිහේ රයිට් ඉෂු එකක් දීලා තියෙනවා. එක ෂෙයාර් එකක් තියෙන කෙනෙක්ට ඇඩිෂනල් බෝනස් විදිහට ෂෙයාර්ස් 10ක් දෙනවා. එතකොට ඒ ෂෙයාර් එක දෙන්නේ රුපියල් 7 ගානේ. ඒතර කවුරු හරි කෙනෙක් මේ ෂෙයාර් එක මිලදී නොගෙන හිටියානම් එයාට තියෙන්නේ එයා ගත්තු එක ෂෙයාර් එක විතරයි. ඒකේතර හිතලා බලන්න අවුරුද්දකට කලින් රුපියල් 34ක් කියලා තිබ්බ ප්‍රයිස් එක අවුරුද්දකට පස්සේ රුපියල් 6.9කට අඩු වෙනවා. ඒතකොට කී ගුණයක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් 6 ගුණයක් විතර මෙයාගේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. 6 ගුණයක් හෝ 5 ගුණයක් වගේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. එතකොට මේ කම්පැනි එක බැලුව බැලමටම ඔයගලන්ට පේනවා ඇති මේ රයිට් ඉෂුව එක ගත්තේ නැත්නම් කොච්චර පාඩුද කියලා. එතකොට මම මේ වීඩියෝ එකේදී රයිට් ඉෂුව එක ගත්තොත් කොහොමද කිරිවෙරලා කතා කරන්නේ මම බලාපොරොත්තු වෙනවා ඊළඟට මම දාන වීඩියෝ එකේදී මේ රයිට් ඉෂුස් ටික ගත්තොත් කොහොමද වෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්න. ඔයාගේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වෙන එකත් එක්ක ඔයාගේ කැපිටල් එකට කොහොමද බලපෑම් වෙන්නේ කියලා. ඒක ඔයාලට පේන ඇති ෂෙයාර් ප්‍රයිස් එක ලොකු ගාණකින් අඩු වෙලා තියෙනවා මේ රයිට් ඉෂුව එකත් එක්ක. ඒතකොට මම ඇත්තටම ඩීටේල් ඇනලයිස් කරන්න යන්නේ නැහැ. කවුරු ඕන නම් ඇනලයිස් එකක් ඉල්ලන්න ඊළඟට අපි බලමු මේක ඇයි මෙහෙම ලොකු ගාණක් දීලා ගත්තේ කියලා. ගොඩක් කරලා අපි දැන් රයිට් ඉෂුව එකක් ගන්න කම්පැනි එක තියෙන අනාගතයේ ඒගොල්ලන්ගේ මොනවා හරි ආයෝජන කරන්න සහ ඒගොල්ලන්ගේ කම්පැනි එක එක්ස්පෑන්ඩ් කරන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 2013 දී මේගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිස් එක රුපියල් 4.71කට යනවා. 2014 දී ආයෙත් පොඩි වැඩිවීමක් තියෙනවා රුපියල් 7.71කට ගිහිලා තියෙනවා. හැබැයි මේ 2014 දී grow වෙනවත් එක්කම බලන්න මෙන්න තව රයිට් ඉෂුව එකක් දෙනවා. ඒක කීයද? ෂෙයාර්ස් 10ක් තියෙන කෙනෙක්ට ෂෙයාර්ස් 13ක් බෝනස් විදිහට දෙනවා. ඒතකොට හිතාගන්න බැරි විදිහට මේකේ හරි ඒ කියන්නේ අනික් අයන් රයිට් ඉෂුස් දෙන විදිහට වඩා වෙනස්. මොකද අනික් අය දෙන්නේ සාමාන්‍යයෙන් එක අපිට රයිට් ඉෂුස් 10ක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒකට අදාළව බෝනස් ෂෙයාර්ස් දෙන්නේ අඩු ගාණක්. හැබැයි මේගොල්ලෝ මේ දෙකේම දීලා තියෙන ගාණට වඩා වැඩි ගාණක් දීලා තියෙනවා. එතකොට බලන්න මේගොල්ලෝ මේක දීලා තියෙන්නේ 3.75 ගාණේ. 750 ගාණේ. තාම අඩු ගාණකට තමයි දීලා තියෙන්නේ 3.75ක් කියන්නේ. එතකොට මේකේ හැබැයි මේකත් එක්ක බලන්න අර කලින් වුණා වගේ ලොකුවට ෂෙයාර් ප්‍රයිස් එක අඩුලා නැහැ 2015 වෙද්දි මේකේ ආයි ෂෙයාර් ප්‍රයිස් එක 6.3කටලා තියෙනවා. මම හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැති මේකත් එක කම්පැනි එක grow වෙයි කියලා ඉවරලා මොනවා හරි තියෙනද මන් දන්නේ නැහැ ඒක. ඒක අපි ඕනනම් අපි බලමු ඩීටේල් ගිහිල්ලා පස්සේ වීඩියෝ එකකදී. ඒ සමයේ පොඩ පොඩ මේගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. 2016 දී 5.50ක් කියලා තියෙනවා. 2017 දී 4.80ක් කියලා තියෙනවා. 2018 දී ආයෙ මෙන්න පොඩ්ඩක් grow වෙලා තියෙනවා මේගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිස් එක. මම හිතන්නේ මේක ෂෙයාර් ප්‍රයිස් එක grow වුණේ මම මේකත් එක්කම කතා කරනනම් 2017 දී මේගොල්ලෝ ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා 190ක. ඒක percentage එකක් ගත්තොත් 3ක් වගේ. මම හිතන්නේ මේ ඩිවිඩන්ඩ් දී කියන බලාපොරොත්තුවත් එක්ක වෙන්න පුළුවන්. ඩිවිඩන්ඩ් එක දුන්නත් එක්ක වෙන්න පුළුවන්. ෂෙයාර් ප්‍රයිස් එක 6.7කට 20කට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ 2019 දී 5.74 40කට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේගොල්ලෝ ආයි රයිට් ඉෂුව එකක් දෙනවා. මේක නම් අර සාමාන්‍ය දෙන රයිට් ඉෂුව එකක් වගේ තමයි. ෂෙයාර්ස් 50ක් තියෙන කෙනෙක්ට බෝනස් ෂෙයාර්ස් 21ක් ගන්න පුළුවන් කෙනා රුපියල් 3.75 ගන්න. එතකොට මේගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිස් එක මේ අවුරුද්දේ 3.75කට ෂෙයාර්ස් දුන්නත් 3.70 දක්වා 2020 වෙනකොට මේ වෙලේ අඩුලා තියෙන සමහර මේකට කොරෝනා තත්ත්වය බලපාන්නත් ඇති. එතකොට
මේ කම්පැනි එක ගත්තොත් එහෙම මේගොල්ලෝ අවුරුදු 10කට ඔයා ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මෙතන 9ක් මාත්‍රම් තියෙන 2011 රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කළා නම් මේ වෙනකොට ප්‍රොෆිට් එක විදිහට මම කැල්කියුලේට් කරන විදිහ ඔයගොල්ලෝ දන්නවා වෙලා තියෙන්නේ රුපියල් ඍණ ඒ කියන්නේ 86000ක් විදිහට තමයි ඔයාගේ අඩු වෙලා තියෙන්නේ. එතකොට මේක බලන්න ලොง ටර්ම් ඉන්වෙස්ට් කරනකොට මේ වගේ කම්පැනි එක ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඔයා බැංකුවේ දැම්මටත්ලා පාඩුයි අඩුවලා තියෙනවා. මම මේක රෙකමන්ඩ් කරනවා හෝ ඩී රෙකමන්ඩ් කිරීමක් නෙමෙයි කරන්නේ. ඕගොල්ලන්ගේ දැනුම ලබා ගන්න මේ වගේ ඔයා කම්පැනි එක මුදල් දාන්න කලින් බලන්න හොඳට මේක විශ්ලේෂණය කරලා. මම කියන්නේ මුලින්ම මේ ටික තමයි බලන්න ඕනේ. සමහර දෙනා ෆන්ඩමෙන්ටල් බලන්න ටෙක්නිකල් බලන්න කියලා. හැබැයි ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල්ත් බලන්න ඕනේ. ඒ වගේම තමයි මුලින්ම මෙන්න මේ ටික ලොง ටර්ම් බලන්න. ඒතකොට මොකද හැර හැදෙන ගහ දෙපැත්තෙන් දෙන එක කියනවනේ. ඒ වගේ තමයි අහුගේ අවුරුදු වල මේ වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා නම් කම්පැනි එක ඒක අපි ගන්නවද නැද්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. ඊළඟ වීඩියෝ එකේදී මම බලන්න මේකම ඔයගලන්ට රයිට් ඉෂුවක ගත්තනම් මොකද්ද වෙන්නේ එකෙන් අපිට බෙනිෆිට් එකක් නැද නැද්ද කියලා වීඩියෝ එකක් කරන්න ඉක්මනට ඉක්මනින් එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙනකන් ශිල් දානම උසර්ණයි.